කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා ඔන්න වෙනදා වගේ ඔයාලා ගොඩාක් කැමති වීඩියෝ එකක් අරගෙන අදත් මං ආවා ඉතින් හෙට ටිකක් කාර්යබහුල දවසක් මොකද හෙට බබාට නර්සරි දවස ඒ වගේම තමයි ගෙදර ටෝන කරන බඩු ටිකක් ගන්නත් තියෙනවා ඉතින් මම හිතුවා හෙට ටිකක් වැඩ දින දවසක් නිසා මාළු කඩ එකක් හදලා තියාගන්න ඕනි කියලා හෙට මෙනු ප්ලෑන් එකට අනුව තියෙන්නේ මාළු මිරිසට හදලා වට්ටක් හදලා මැල්ලුම් මලවලා ඉතින් මට මාළු කරි එක හදාගත්තම හරිම ලේසි බපාව නර්සරි එකට දාලා ඇවිල්ලා මට කරන්න තියෙන්නේ වට්ටක් එකයි මැල්ලුමයි හදාගන්න විතරයි දැන් ඉතින් මම මුලින්ම කරගන්න හදන්නේ මාළු එක සීසන් කරගන්න ඉතින් මාළු එක හොඳට සෝදලා පිරිසිදු කරගත්තට පස්සේ මාළු එකට අවශ්‍ය කරන ලුණු ගම්බිලිස් කහටික දාලා හොඳට සීසන් කරගන්න ඕනේ එතකොට තමයි මාළු කඩික ගොඩක් රසවත් වෙන්නේ හොඳට ලුණු ඇඹුල් උරා ගත්තට පස්සේ ඇත්තට මාළු එක හරිම රසවත් අනිත් දේ තමයි මාළු කපා ගනිද්දී ටිකක් පොඩියට කපා ගන්න බලන්න ගොඩක් ලොකුවට කපා ගත්තොත් මාළු කෑලි පොට්ටක්වත් රස නැති වෙනවා ඉතින් දැන් මේ විදිහට මාළු ටික සීසන් කරගත්තට පස්සේ මාළු එකට අවශ්‍ය කරන ලුණු අමමිරිස් සහ තක්කාලි ටික කපලා ලෑස්ති කරගන්න හදන්නේ දැන් මගේ ඔන්න මාළු කරි එකත් හරි ඊළඟට මම කරන්න හදන්නේ බබාගේ වතුර බෝතලේ ඒ වගේම ලන්ච් බොක්ස් එක හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඉතින් මේක කලින් සෝදලා තිබ්බේ නැවත මම හොඳට සෝදලා පිරිසිදු කරගන්නවා උදේට ඉතින් හැම විනාඩියක්ම වටිනවා ඉතින් මම හිතුව බෝතලට වතුර එකකුත් දාලා තියාගන්න මේ වගේ හැම දෙයක්ම ලෑස්ති කරලා තියාගත්තම අපිට හරිම ලේසියෙන් අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන් ඔන්න ඉතින් මගේ රැවටි ටික නම් ඉවරයි ඉතින් මට හෙට උදේට කරන්න තියෙන්නේ බබට අවශ්‍ය කරන උදේ කෑම ලෑස්ති කරගන්න ඔන්න ඉතින් දැන් උදේ හරියටම පහට තමයි මම නැගිට්ටේ ඉතින් සුපුරුදු විදිහටම වතුර එකක් වුණා මුලින්ම තාම ගෙදර හැමෝම නීති වතුර එක පීලේ වෙලා ඊළඟට මම කරන්නේ බිත්තර රොටිට අවශ්‍ය කරන පිටිමොලිය සකස් කරගන්න යන්නේ ඉතින් මුලින්ම අවශ්‍ය කරන බඩු ටික මේ වගේ එකම තැනකට ගන්නවා එතකොට හරිම ලේසි ඉතින් මම ඔයගලන්ට හරිම ලේසියෙන් බිත්තර රොටි ගෙදර හදාගන්න විදිය කියලා දීලා තිනවා. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ.
ගොඩක් දිනක් හිතන දෙයක් තමයි කඩේ කෑම ගෙදර හදන්න අමාරුයි කියලා. ඇත්තරම නැහැ. හරිම ලේසි ක්‍රමවලට මම ඔයගලන්ට හරිම ඉක්මනින් බිත්තර රොටි හදන විදිය කියලා දුන්නා. ඉතින් අවශ්‍යයි ඉන්නවනම් ඒක බලන්න පල්ලෙහා link එක තියෙනවා. දැන් ඉතින් ඔන්න ගෙදර කට්ටිය ඔක්කොම නැකිලා ඉන්නේ. මම දැන් තේ හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම වතුර කලිපේ තියාගත්තා. ගොඩක් වෙලාවට මම කිරි තේ හදනවා නම් උදේට අනිවාර්යයෙන්ම ඉඟුරු එකතු කරනවා. ඉතින් ඉඟුරු වලින් අපේ රුධිරයේ සීනි පාලනය කරනවා. ඇත්තටම හොඳ රසයක් තේකට එකතු වෙනවා. ඉතින් උදේට තේ හදනවා නම් අනිවාර්යයෙන්ම අම ඉඟුරු ටිකක් මේ වගේ එකතු කරන්න. ඊළඟට කරන්න හදන්නේ බිත්තර රොටි කලා ඇස්ති කරගන්න. දැන් වෙලාව හරියටම 6:00යි. ඉතින් පපාගේ නැසරික පටන් ගන්න 8:00ට හොඳටම වෙලාව තියෙනවා. ඉතින් ඇත්තම ඔයගලන්ට කියනවා නම් වෙලාව යන්නේ මට ලෑස්ති වෙන්න. ඒ නිසා තමයි මම ටිකක් කලින් ලැකිටලා මේ වැඩ ලෑස්ති කරගන්නේ. බබාට ඕන කිව්වේ චීස් දාන බිත්තර රොටි. ඉතින් ඒ නිසා මම මේ වගේ මොසරෙලා චීස් ටිකකුත් එකතු කරනවා. දැන් මම ඔන්න බිත්තර රොටි ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඉවරයි. දැන් කරන්න හදන්නේ පපාගේ ලන්ච් බොක්ස් එක ලෑස්ති කරගන්න. ඔක්කොම ටික මේ වගේ දැන් ලෑස්ති කරගත්තට පස්සේ ඊළඟට මට කරන්න තියෙන පපාව ලෑස්ති කරගන්න. පපාව ලෑස්ති කරගත්තට පස්සේ ඊළඟට මට ලෑස්ති වෙන්න තියෙන්නේ. ඉතින් මට ලෑස්ති වෙන්න තමයි චුට්ටක් වෙලාව යන්නේ. දැන් වෙලාව හරියටම 8:10යි. ඉතින් දැන් අපි පපාව නැසරයකට ගෙනියන්න හදන්නේ. දැන් පපාව නැසරයකට දාලා ඊළඟට මම යන්න හදන්නේ මගේ ඊළඟ සතියට ඕන කරන මීල් ප්ලෑන් එකට අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඉතින් සුපර් මාකට් එකක බඩු ගන්න ගියාම අපිට චුට්ටක් කාලය ඉතුරු කරගන්න පුළුවන්. මොකද ගෙදරට අවශ්‍ය කරන හැමදේම එකම තැනින් ගන්න පුළුවන් නිසා.
අනිත්ේ තමයි සුපර් මාකට් එකක බඩු ගණිති විශේෂයෙන්ම කුළු බඩු වර්ග පාම් පිටි මේ වගේ දේවල් ගණිති ඔයගොල්ලෝ රාක්කේ පිටිපස්සෙම තියෙන බඩු ගන්න බලන්න ඒවා ගොඩක් අලුත් ඒවා ඉතින් ඒගොල්ලෝ ඉස්සරහින් දාන්නේ ඒගොල්ලන්ට ඉක්මනින් විකුණ ගන්න ඕනේවා කල්ලිකුත් තීමේ දිනේ ටිකක් ඉක්මනින් ළඟා වෙනවා තමයි ඉස්සරහින් දාලා තියෙන්නේ ඉතින් ඔයා ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න गिदर अवगम मम कर गत बर टिकास्कर इतिंग अपिकत देवा टिक हाड़ियट अदाल तनिंतना अपिट वगेम गिदर हेमोटम ए देवा पास हागण पुलवा इति मम मेवी दिहट गत बर टिक विन बॉक्स दाल तमें දැන් ඔක්කොම ටික අස් කරගෙන ඉවරයි ඉතින් ඊළඟට හදන්නේ දවල් කෑම ටික ලෑස්ති කර ගන්න මුලින්ම හිතුවා වට්ටක් එක හදා ගන්න ඕනි කියලා ඉතින් වට්ටක මාළුව හදද්දී නම් මේ විදිහට වංගිරිට පොල් ටිකක් අප සුවතුරු සුදු ලුණු ඉඟුරු රම්පේ කරපිංචා ඒ වගේම අමු මිරිස් මේ දේවල් හොඳට කොටලා තමයි වට්ටක් එකට එකතු කරගන්න ඕනේ. එතකොට වට්ටක කඩේක ගොඩක් ඔක වෙනා වගේම ගොඩාක් රස වෙනවා. ඊළඟට මම හදන්නේ මැල්ලුම ලෑස්ති කරගන්න. අද මම කලවම් මැල්ලුමක් තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා පැෂන් දළු ටිකක්, මුරුංග කොළ ටිකක්, පෙනේර කොළ ටිකක්, ඊළඟට කලපිංච ටිකක්. මේ ඔක්කොම දාලා තමයි අද මම මේ මැල්ලුම හදාගන්නේ. ඉතින් මැල්ලුම හදද්දී නම් අනිවාර්යයෙන්ම මැල්ලුමට දෙහි එකතු කරන්න ඒ වගේම තමයි ලුණු චුට්ටක් අඩුවෙන් එකතු කරන්න බලන්න මොකද අපි හැම දෙයකටම ලුණු දාන නිසා මැල්ලුමට ලුණු චුට්ටක් අඩුවෙන් එකතු කරලා හදා ගන්න ඔයා මේකට දෙහි එකතු කරද්දී මැල්ලුම හොඳටම නිවා ගන්න නැත්නම් ඔයා රස්නේ පිටින් එහෙම දෙහි දැම්මොත් මැල්ලුම ඔක්කොම කළු වෙන්න පුළුවන් දැන් මගේ ඔන්න වට්ටක මාළුව නම් හරි මේ වෙලාව ඇත්තටම හරිම සුවඳයි මම පතලිපේ තියාගන්නේ පපාව නැසරකින් අරගෙනවට පස්සේ එතකොට අපිට උණුවෙම කෑම ගන්න පුළුවන් ඉතින් දැන් මගේ වැඩ ඔක්කොම ටික ඉවරයි. දැන් මේ හදන්නේ බබාව ගෙහින්න යන්න. ඉතින් ওই විදිහට තමයි මගේ වැඩ ටික මම කරගත්තේ. ටිකක් කාර්යබහුලයි. ඉතින් ඔයගලන්ට ආයි මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් අරගෙන ඉන්න හැමෝටම සුබ දවසක්. ඒ වගේම තමයි ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.